උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් ගිය අවස්ථාවල රැකියාව විරහිත උපාධිධාරීන් ඒ අයගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරා. මේ අය මහපාරේ හිටිය උද්ඝෝෂණයක ඒ අයගේ යෝජනාවක් තියෙනවා ආණ්ඩුව පිළිතුරු දෙන්නට ඕන මේ රැකියාව විරහිත උපාධිධාරීන්. මොකද්ද රජයේ ප්‍රතිපත්තිය? මොකද්ද වැඩපිළිවෙල? කුදු උපාධිධාරියෙක් ගිහිල්ලා පන්ති කාමරේ තිබ්බට උගන්නන්න බෑ. එයාටත් අසාධාරණයක්, දරුවන්ට ඊට වඩා අසාධාරණ විශේෂ නැතුව. ඒක නිසා ගරු කථානායකතුමනි විභාගේ තියලා විභාගේ ලකුණු ගත්තහම පස්සේ තමන්ගේ විශේෂ අදාළ ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරන්න උගන්නන්න පුළුවන්කමක් තියෙනවද කියන කාරණය. ඊට පස්සේ ඒ ලකුණු යවනවා විභාග දෙපාර්තමේන්තුවට. විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග ලකුණයි ඉන්ටර්වියු එකේ ලකුණයි කියන දෙක එකතු කරලා සාමාන්‍ය අගය වෙනවා. ඒ සාමාන්‍ය අගය අනුව විශේෂට තියෙන පුරප්පාඩු අනුව පත්වීම් දෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවස්ථා දෙකකදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා උපාධිධාරීන්ට පත්වීම් ලබා දුන්නා. ඒතර මේ පත්වීම් ලබා දෙද්දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුටුවේ දෙන්න තුන් දෙනා වාඩි කරලා එහෙම පත්වීම් ලබා දුන්නා. එතකොට රජයේ අනුමත කාර්ය මණ්ඩලය පිළිබඳව තැකීමක් නොකර ලක්ෂ 17 දක්වා රාජ්‍ය සේවයේ ඉහළට ගියා. අපේ රටේ සත්‍ය වශයෙන්ම මේ වෙලාවේ රාජ්‍ය සේවයට අවශ්‍ය වෙන්නේ ලක්ෂ 10ක ප්‍රමාණයකින් මේ රාජ්‍ය සේවයේ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් බව තමයි කළමනාකරණ සේවා කොමිසමේ දැන් සජිත් ප්‍රේමදාස මහත්මයලා කතා කරනවා විපක්ෂ නායකවරයා විදියට තමන්ගේ ප්‍රතිපත්ති ගැන. මම දැනගන්න කැමති ඉදිරියේදී තමන්ගේ ප්‍රතිපත්තිවලදී මේ රටේ විශ්වවිද්‍යාලවලින් බිහිවෙන, එහෙම නැත්නම් බාහිර උපාධිධාරීන් විදියට බිහිවෙන සියලුම උපාධිධාරීන්ට රජයේ අවශ්‍යතාවය පසෙකලා සියලුම උපාධිධාරීන්ට රස්සාවල් දෙනවද නැද්ද? මම දන්නවා පෞගිය කාල සීමාවේදී මේ උපාධිධාරීන්ව බඳවා ගැනීම වලට විරුද්ධව යම් යම් කණ්ඩායම් සාවි ගිහිල්ලා නියෝග අරගෙනීමේ නිසා අද පාසල්වල ලොකු විශාල ගුරුහිංගයක් ඇති වෙලා තියෙනවා. මේ ගුරුහිංගේ වැඩියෙන්ම තියෙන්නේ බස්නාහිර පළාතේ. අපේ ගරු මනෝෂ ඇමතුමා විපක්ෂ නායකතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මං හිතන්නේ එතුමාලා ආණ්ඩුවනේ, ආණ්ඩුව කරන වැඩ ටික මොකද්ද කියලා රටට කිව්වොත් හොඳයි. විපක්ෂ නායකතුමා වැඩ කරන විදිය සහ අනාගතේ මොකද්ද කරන්න කියන එක අපි රටේ ජනතාවට කියනවා. දැන් අපෙන් ප්‍රශ්න ඇහුවම අපි උත්තර දෙන්න අපි කටයුතු කරනවා. බැඳිලා ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නයක් ඇහුවොත් විපක්ෂ නායකවරයා කවුරු හරි අපි ඇමතිවරු අපි උත්තර දෙනවා. ගරු කථානායකතුමනේ සරල ප්‍රශ්නයක් ඇහුවේ. එතන මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඇවිල්ලා කියනවා වැටුප් වැඩි කරන්න නම් දැන් ඉන්න රාජ්‍ය සේවෙට 3/3කින් 4කින් වැට් බද්ද හරි තව බද්දක් වැඩි කරන්න වෙනවා කියලා. එතන මෙතුමන්ලගේ මොකද්ද වැඩසටහන? දැන් ඉන්න පිරිසට පඩි වැඩි කරන්න ඕන නම් ඒක කොහොමද කරන්න කියලා ඒක දැනගන්න අපි කැමැති ගරු කථානායකතුමනි. මේම මේ හිටපු හැටි දෙයි කියලා උත්තර දෙන්න බෑ. පොඩ්ඩක් පොඩ්ඩක් ආගෙන ඉන්න ඔබතුමා ප්‍රශ්න දාන්න ඕඩර් පේපර් එකට අපි උත්තර දෙන්න. දැන් කිරියල්ල ඇමතුමා මෙතන කිව්වා ඕඩර් පේපර් එකේ නැතිව ගැන අහන්න යන්න එපා කියලා. ඒ නිසා මම ගරු කථානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. දැන් ඕඩර් පේපර් එකේ නැති ප්‍රශ්න හැමදාම මෙතන අහන කට්ටියක් ඉන්නෝනේ. එහෙනම් ඒ ප්‍රශ්නත් අයින් කරන්න. එහෙනම් අපි අහන එක ප්‍රශ්නකට උත්තර දෙන්න බැරි නම් මෙතුමන්ලගේ විපක්ෂයේ ක්‍රියාකාරී මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. උපාධිධාරීන්ගේ රැකියා ගැටලුව පිළිබඳව යථාර්ථය තමයි රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය රාජ්‍ය අංශයෙන්ම පමණක් විසඳන්නට බෑ. ඒක රාජ්‍ය ශේෂ්ත්‍රය, පෞද්ගලික ශේෂ්ත්‍රය, බහුජාතික සමාගම් ශේෂ්ත්‍රය, විදේශ රැකියා මේ වගේ විකල්ප ගණනාවකට යන්න වෙනවා. ඒක තමයි මහ පොළොවේ සත්‍ය. ඒක තමයි අපි ලබා දෙන විසඳුම. දැන් අනාගත රජයෙන් අපෙන් උත්තර අහනවා පරදින්න බලාපොරොත්තුෙන් ඉන්න ආණ්ඩුව. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ අනාගත ආණ්ඩු වෙනවා කියලා නෙවෙයි. ජනතාව මුලාවේ දාලා හැමදාමත්ම බොරු පොරොන්දු දීලා ජනතාව මුලාවේ දාලා වෙන වෙන තැන්වල තරුණයෝ අතරමං කරලා ඒගොල්ලන්ව මේ තරුණ අසහනයක් දක්වාම ගෙනියන්නේ මේ වගේ පොරොන්දු දීලා. අපේ රජ අපහසුතාවයට පත් කරන්න මේ අය බඳවා ගන්නවද නැද්ද කියලා මේ දේශපාලන ගේම් එකක්. ඒ ප්‍රශ්නේ මෙතුමගෙන් ඇහුවාම එතුමා කියනවා රජයටම බඳවා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. මේක තමයි අපිට ගන්න ඕන වෙච්ච උත්තරේ. මට පොඩි ප්‍රකාශයක් කරන්න තියෙනවා. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. පුද්ගලයෙක් පිළිබඳව නිගමනයකට එන්නේ තමන්ගේ වසලකම එළි දැක්වෙන්නේ තමන්ගේ උප්පත්තියෙන් නෙවෙයි තමන්ගේ ක්‍රියාවෙන්. මට එච්චරයි කියන්න තියෙන්නේ.